දහම් කාරණාවේ සිටස නිර්වාණ මාර්ගය දක්වා සම්මා සම්බුත්සන්නයි පින්වත් ඔබ සැමට පින්වත් මේ ලෝතර ශ්‍රී සද්ධර්මයේ සඳහන් වනවා ලෝතර ශ්‍රී සද්ධර්මයේ තරන් වටිනා මවෙක් පියෙක් මේ ලෝකේ නැති බවත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමන් පිහිට පිලිසරණ කරගන්නා ලෙසත් ලෞතුරු තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා එලෙස ලෞතුරු ශ්‍රී සද්ධර්මය සමහිත සුව පිණිස පිනොත් ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදර්ම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ අදවසේදී අප සියලු දෙනා කෙරෙහි මෙසිතින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. අදවසේදී මේ උතුම් සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සමන්ත රාමනායක මහන්මියතුළු සදැහැති පින්වත් පිරිසක් විසින්. එසේනම් අපි සියලු දෙනා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා
අප්පමාදීන සම්පාදී තබ්බං අහම්බන්තේ සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතු 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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්නතුනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයේක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා සද්ධර්ම දානමය කුසලයක් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් නැවත ඇති කරගෙනම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පිනතනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුණි වේලාම සූත්‍රයේ සාකච්ඡා කරමින් වේලාම බ්‍රාහ්මණතුමා තමන්ගේ දානයේදී දෙනුන් දන් දුන්න හැටි සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුණි. ඊළඟට සඳහන් කරනවා මේ දානයේ කන්‍යාවන් 84,000ක් දන් දුන්නා කියලා. සමහර වෙලාවට මේ කන්‍යාවන් දාණයට දුන්නේ කොහොමද කියන කාරණාව සමහර කෙනෙකුට ප්‍රශ්නයක් ඇටියෙද නැගෙන්න පුළුවන්. වේලාම බ්‍රාහ්මණතුමාට දන් දෙන්නේ මේ බොහෝ වස්තු එවලා තියෙන්නේ රජවරු.
තමන්ගෙන් ඉගෙනගත්ත රජවරු 84000ක් ඉන්නවා කියලා අපි සඳහන් කළා. එතකොට මේ රජවරු මේ කන්‍යා ලඳුන්ගේ මව්පියන්ගේ අවසර ඇතුව, ඒ දැරිවියන්ගේ කැමැත්තත් ඇතුව, ඒ අය මව්පියන්ගෙන් ඉල්ලගෙන, ඒ අයට රන් රිදී මුතු මැණික් ආදී මේ සියල්ලම පළඳවල සරසවල සතුටු කරවලා වේලාම බ්‍රාහ්මණතුමා ගාවට යොමු කරනවා. එතකොට බ්‍රාහ්මණතුමා ගාව කන්‍යා ලඳුන් දැන් ඉන්නවා රණින් රිදීෙන් මුතු මැණික් වලින් සරසපු 84000. එතකොට බ්‍රාහ්මණතුමා කැමති අයට මේ කාන්තාවක් අරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයාත් එක්ක ඇය ඊටම කැමැත්තෙන් තමයි යන්නේ. ඒ විදිහට තමයි මේ දානේ දීලා තියෙන කන්‍යා ලඳුන් 84000ක් දන් දුන්නා කියලා කියන්නේ ඒකයි. ඔවුනවුන්ගේ කැමැත්තෙන් ඇවිල්ලා තමන්ගේ කැමැත්තෙන්ම තමයි කැමති පුද්ගලයාත් එක්ක යන්නේ. ඒකයි මේ කන්‍යාවන් 84000ක් දන් දුන්නා කියලා මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පල්ලංක 84000ක් දන් දුන්නා කියලා. මිනි කොඬල් පැලඳි කන්‍යා ලඳුන් 84000ක්. ඊළඟට සඳහන් කරනවා කොඳු පලස් සුදු ඇතිරි සහ එළුළුම් ඇතිරු ඇතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තිබූ කන් වයින් ඇති 84000ක් පළඟ. මෙතන පළඟ කියලා කියන්නේ මේ පල්ලංක. පල්ලංක කියලා කියන්නේ ඉඳගන්නත් පුළුවන් සැතපෙන්නත් පුළුවන්. එහෙම ආසන. අද සාමාන්‍යයෙන් අපි කවිච්චි වගේ කියලා කතා කරන ආසන වලට තමයි මේ පල්ලංක කියලා කියන්නේ. ඉතාම ලස්සනට අලංකාර කරලා තිබිලා තියෙනවා. හිසට එක කොට්ටයක්, විශේෂයෙන් රතු කොට්ටයක්. හිසට එක රතු කොට්ටයයි, පායට එක රතු කොට්ටයයි. සුදු වස්ත්‍ර එළලා ඒ මත එළුළුම් සහිත තව ඇතිරිල්ලක් දාලා තියෙනවා. එළුළුම් සහිතයි කියලා කියහම ඉතාම සිනිදුවට සකස් කරලා තියෙන මේ වස්ත්‍රය. දැන් වර්තමානෙත් ඔය බැටළුවන්ගේ ලෝම වගේ කපලා අරගෙන ඉතාම සිනිදු වස්ත්‍ර හදනවා. සීත කාලයට පාවිච්චි කරන්න ගැළපෙන වස්ත්‍ර හදනවා. එතකොට ඒක තව කෙනෙකුට හිතා ගන්න බෑ මේ තියෙන බැටළු ලෝමයි කියලා. ඒ තරම් පිරිසිදු කරලා සිනිදු කරලා ඒ වස්ත්‍ර හදලා තියෙන්නේ. ඉතින් ඒ වාගේ සකස් කරපු විශේෂ ඇතිරිලි සහිත මුව හම් සහ උඩුවියන් ඇතුව සකස් කරපු විශේෂ පල්ලංක 84000ක් දන් දීලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා ඉතාම සිනිදු වස්ත්‍ර සියුම් කොමු පිළි, කෝසෙය්‍ය පිළි, කම්බිලි, කපු පිළි වස්ත්‍ර 84000ක් දන් දුන්නා කියලා. මේ තියෙන්නේ එදා තිබිච්ච උසස්ම වස්ත්‍රවල නම් කොමු පිළි, කෝසෙය්‍ය පිළි, කම්බල සහ කප්පාසික. එදා තිබිච්ච උසස්ම වස්ත්‍ර වර්ග හතරක නම් තමයි මේ තියෙන්නේ. ආන් ඒ වාගේ වස්ත්‍ර 84000ක් දන් දීලා තියෙනවා. ඉන් පස්සේ සඳහන් කරනවා පින්නතුනි ආහාර පාන ගැන නම් මොන කතාවක්ද කියලා. හරියට නිකන් ගංගා ගලනවා වගේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අඩුවක් නැහැ. ඕනෑම ಜಾති ආහාරයක් තියෙනවා. මෙතන පැහැදිලි කරනවා කටින් කඩ කඩා කන ආහාර දෙබිල තියෙනවා. හපල කඩල කන ආහාර. ඊළඟට සඳහන් කරනවා දතින් කඩාගෙන කන ආහාර, හපල කන ආහාර. සමහර ආහාර තියෙනවා දත් වලට තද කරලා කඩන්න ඕනේ. කඩල හපල කනවා. සමහර ඒවා තියෙනවා කෙලින්ම කට ඇතුළට දාලා හපල කනවා. එතකොට ආහාර වර්ග දෙකක් මේ ආහාර තිබිලා තියෙනවා.
ඊළඟට දිවෙන් ලෙවකන ආහාර තිබිලා තියෙනවා. සමහර දේවල් වල රස බලන්න අපි දිව දිවෙන් ලෙවකකා වගේ තමයි රස බලන්නේ. එහෙම ආහාර තිබිලා තියෙනවා. ඊළඟට මේ අපි සූප්පු කරනවා කියනවා වගේ ඒ වාගේ රස බලන ආහාර තිබිලා තියෙනවා. රස උරාබීලා රස බලන ආහාර වර්ග වෙනම තිබිලා තියෙනවා. එහෙම පාන වර්ගත් තිබිලා තියෙනවා. මේ ආදි වශයෙන් විවිධ වර්ගවල ආහාර පාන වලින් අඩුවක් නැහැ. ඒකයි සඳහන් කරන්නේ ගංගා ගලනවා වගේ අහවල් ආහාරය නම් මෙතන නැහැ කියලා කාරණාවක් නැහැ. අවශ්‍ය තරම් ආහාර තිබුණා. දොළොස් යොදුනක් සතපුම් 120ක එක දිගටම ලිප් බැඳලා දන් දුන්නා කියලා සඳහන් කරනවා. කොච්චර කාලයක්ද? අවුරුදු 7යි මාස 7ක්. ඊළඟට සඳහන් කරනවා අවශ්‍ය තැන්වලට වෙන වෙනම විශේෂ කෝෂ්ඨාගාර පිහිටවල තිබුණා කියලා. ඒ කියන්නේ තැන් තැන්වල ඉතා විශාල ගබඩා හදලා තිබිලා තියෙනවා. ඒ ගබඩාවල මේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම වෙන වෙනම ඉතාමත්ම පහසුවෙන් අහවල් දේ ඕනේ වෙච්ච ගමම්ම ගිහිල්ලා ගන්න පහසුවෙන් සකසලා අතුරලා තිබිලා තියෙනවා. බොඩ ගහලා තිබිලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ දේවල් වල යම් අඩුවක් තිබුණොත් වහාම මට ඇවිල්ලා කියන්න කියලා සේවකයන්ට දන්වලා තිබ්බා කියලා. මෙතන සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණාව පැහැදිලි කරගෙන යන්නේ. එහෙනම් තව දන් දීලා තියෙන්නේ මොනවද කියන කාරණාව ඒ දානෙ මහත්ඵල කරගන්න ආකාරය ළඟට පැහැදිලි කරනවා. අනාථපිණ්ඩික සිටුතුමාට මේ කාරණාව සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිටුතුමනි, දැනගන්න මේ වේලාම කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි, ලෞතුරා බුදු වෙච්ච මමමයි කියලා. ඒ කාරණාව ඊළඟට සඳහන් කරනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම දානයක් දුන්නේ මමමයි කියලා සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ තාමත් මමත්වයේ තියෙනවද කියලා මිත්‍යා දෘෂ්ටිකයකට වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් උත්තරයක් දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ළඟ කිසි මමත්වයක් නැහැ. නමුත් වර්තමානයේ අපිට දන් දෙන හැටි හොඳට ඉගෙන ගන්න කියලා දෙන්න ඕනේ හින්දායි මේ කාරණාව කියලා තියෙන්නේ කියලා. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ ගාව මමත්වයක් නැහැ. මේ දුන්න මහා දාණයට වඩා ආනිසංස සහිතව අපිට දන් දෙන්න පුළුවන්කම තියෙන බව භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්නනවා. වේලාම බ්‍රාහ්මණතුමා දුන්න ඒ මහා දාණයට වඩා බොහෝසේ ආනිසංස සහිත දානයන් මේ ශාසනය දෙන්න පුළුවන් බවයි පෙන්නන්නේ. ඒකයි පින්නතුනි ඊළඟට මෙතන සඳහන් කරලා තියෙන්නේ එක සෝවාන් වහන්සේ නමක් වැළඳවීම වේලාම බ්‍රාහ්මණගේ දාණයට වඩා අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි. එතකොට මේ දානය සඳහා කොයිතරම් වියදම් කරන්න ඇද්ද? මොනතරම් දේවල් පිළියෙල කරලා තියෙන්නේ ඇද්ද? කොයි විදිහට සකසලා තියෙන්නේ ඇද්ද කියන කාරණාවල් අට කතාවට අනුව තව ඉතාම දීර්ඝව විස්තර කරනවා. නමුත් අපි මේ බොහොම කෙටි ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්න යෙදෙන්නේ. ඒකෙන් කතා කළා සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම කියන එක මොන තරම් උනන්දුවෙන් කරලා තියෙනවද. මහබෝසතාණන් වහන්සේ ඒ විදිහට දන් දීපු නිසා තමයි සිරිපාද පද්මයන් දෙක යට විශේෂ චක්‍ර ලාංඡන දෙකක් බුදුරජාණන් වහන්සේගේ පිහිටලා තියෙන්නේ. ඒ චක්‍ර ලාංඡන දෙක අර දහසකින් යුක්තයි කියලා සඳහන් කරනවා. සිරිපතුලේ චක්‍ර ලාංඡන දෙකක් තියෙනවා. මේ ලාංඡන පිහිටන්නේ මොනවා නිසාද? මනාව සකසලා, පිළියෙල කරලා, පිළිගැන්වලා දන් දුන්න නිසා. එහෙම නැත්නම් අංග සම්පූර්ණව දුන්න හැම දානයක්ම දීලා තියෙන නිසා. අපිටත් මෙතන අවවාද කරන්නේ දෙන දේ ප්‍රණීත වේවා, දෙන දේ රළු වේවා, මනවින් සකසලා පිළියෙල කරලා පිළිගන්වන්නේ ඒකේ ආනිසංසය ඉතාම ඉහළයි කියලා. එහෙනම් කොහොමද දෙන්න ඕනි කියන කාරණාවල් අපි මුලින් කතා කළා. එහෙනම් මෙතන දක්වනවා මේ දුන්න මහා දාණයට වඩා එක සෝතාපන්න කෙනෙකුට දෙන ආහාර වේල මහත්ඵලයි,
මහානිසංස දායකයි කියලා. පින්නතනි ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් ප්‍රතිග්‍රාහකයාගේ සීලය නිසා දානය මහත්ඵල වෙනවා. එතකොට කවුද ප්‍රතිග්‍රාහකයා? අපි දෙන දානේ පිළිගන්න කෙනාට තමයි ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ. ප්‍රතිග්‍රාහකයා යම්සේ සිල්වත්ද ඒ සීලේ ප්‍රමාණයට දායකයට ලැබෙන ආනිසංසය වෙනස් වෙනවා. සෝවාන් ආරයන් වහන්සේ නමකට දානයක් දෙන්න තිබුණොත් ඊට පල්ලෙහෙන් ඉන්න අය දහස් ගණනකට දුන්නට වඩා එක සෝවාන් වහන්සේ නමක් වළඳවන එක වටිනවා. පල්ලෙහෙන් ඉන්න අය ගැන අපිට සඳහන් කරන්න දෙයක් නැහැ. වේලාම බ්‍රාහ්මණතුමාගේ දානෙ මතක් කරගත්තාම මොනවද දීලා තිබුණේ කියලා, ඒ මහ දානෙට වඩා එක සෝවාන් වහන්සේ නමක් වළඳවන එක වටිනවා කියලා මෙතන සඳහන් කරනවා. දායක වශයෙන් නොවේ ප්‍රතිග්‍රාහක වශයෙන් කියලාම සඳහන් කරන්න හේතුවක් තියෙනවා. මුළු දඹදිව පුරාම, මොකද පින්නතන භාග්‍යතුන් වහන්සේගේ සීමාව අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට දන් දීම කොහොම ආනිසංස වෙනවද? අපි ඒක සාකච්ඡා කරමු අවසානෙට. ඊළඟට සඳහන් කරනවා එක සකදාගාමින් වහන්සේ නමක් වැළඳවීම සෝවාන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි කියලා. එක් අනාගාමින් වහන්සේ නමක් වැළඳවීම සකදාගාමින් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි. එක රහතන් වහන්සේ නමක් වැළඳවීම අනාගාමින් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි. එක පසේබුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම රහතන් වහන්සේලා සියයක් වැළඳෙව්වාට වඩා මහත්ඵලයි. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැළඳවීම පසේබුදුරජාණන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැළඳවීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනියම වැළඳවීමට වඩා මහත්ඵලයි. මෙතන සඳහන් කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන එක තනියම භාග්‍යතුන් වහන්සේට දන් දෙනවට වඩා ඉතාම මහත්ඵලයි, මහානිසංසදායකයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට දන් දීමේ තරම මෙතන සඳහන් කරනවා කොහොමද කියලා. මුළු ජම්බුද්දීපය පුරාම, ඒ කාරණාව හොඳට අපිට මතක තියෙන එක හරි වටිනවා, මොන කාරණාව සඳහාද කියලා මම සිහිපත් කරනවා. එතකොට අපේට දැන් ජම්බුද්දීපය මතකයි, ආසියා සහ යුරෝපා මහද්වීපය අද හැටියට සඳහන් කළා. මේ මුළු ජම්බුද්දීපය පුරාම එක පොතේ විස්තර කරනකොට සඳහන් කරනවා මුළු දඹදිවම සමතලා කරලා බෙර ඇහැක් වගේ කරලා, කියන්නේ බෙරේක එක පැත්තේ අර හැම කිසිම ඇදයක් පළුද්දක් නැහෙනේ. ඒක මනාව ඇදලා හිර කරලා තියෙන්නේ. අපි අතින් ස්පර්ශ කළත් කිසිම කඳු ගැටයක් නැමිච්ච තැනක් එහෙම තැනක් අහුවෙන්නේ නැහැ. බෙර ඇහැක් වගේ කියලා කියන්නේ මුළු දඹදිවම ඒ විදිහට සමතලා කරලා මුළු ජම්බුද්දීපේම සෝවාන් වහන්සේලා පේලි 10ක් වඩා හිඳුණා. ජම්බුද්දීපේ පුරාම සෝවාන් වහන්සේලා පේලි 10ක් වඩා හිඳුණා. ඊළඟට සකදාගාමින් වහන්සේලා පේලි 5ක් වඩා හිඳුණා. අනාගාමින් වහන්සේලා පේලි 2.5යි. මහරහතන් වහන්සේලා පේලි 1.5යි. පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1යි. මේ සියලු දෙනා වහන්සේලා එක් පැත්තක තියෙනවා. බුදුරජාණන් වහන්සේ තනියම තව එක පැත්තකින් තියෙනවා. ජම්බුද්දීපයේ පුරාම වඩා හිඳවපු සෝවාන් වහන්සේලා පේලි 10යි, සකදාගාමින් වහන්සේලා පේලි 5යි, අනාගාමින් වහන්සේලා පේලි 2.5යි, රහතන් වහන්සේලා පේලි 1.5යි, පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1යි. ඒ සියලු දෙනා වහන්සේට දන් දුන්නට වඩා තනියම ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය
අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ දක්ෂිනාර්ය භවේ නම් සීමාවක් නැහැ. එහෙමනම් මම සඳහන් කළා ඒ කාරණාව හොඳට මතක තියාගන්න කියලා. මෙදත් හරියටම බුද්ධ පූජාව කරගන්න පුළුවන් වුණොත් මේ ආනිසංසය අල්ප මාත්‍ර අඩුවක් නැහැ කියන එකයි මම මේ කියන්න හැදී. නමුත් අදත් සීලයටත් බුද්ධ පූජාවටත් දොස් කියන මිත්‍යා දෘෂ්ටිකයන් ඉන්න අපේ රටේ මේ වාගේ මහ පිංකම් මේ වාගේ මහ කුසල් අහිංසකයන්ගේ සංසාරයෙන් උදුර ගන්න දරන අය සසර කොයිතරම් අතරමං වෙයිද කියන කාරණාව අපිට හිතාගන්න බැරි තරම් භයානක තැනක තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ පූජාවක් හරියටම ජීවිතේ සම්පූර්ණ කරන්ඩ නිවන් දකින්නතුරු මුළු සංසාරේ ආලෝකමත් කරන්ඩ සැපවත් කරන්ඩ ඒකේ තරම්ම ඒ තරම්ම වටිනවා. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දන් දෙනකොට තනියම බුදුරජාණන් වහන්සේට දන් දුන්නට වඩා ඒක මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. ඊළඟට පින්නතුනි මෙතන ඊළඟ කාරණාවේ සඳහන් කරනවා සිව්දිගින් වඩින භික්ෂූන් වහන්සේලා උදෙසා වෙහෙරක් කරලා පූජා කිරීම ඉහත දානේට වඩා වටිනවා කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානේට වඩා සිව්දිගින් වඩින මහා සංඝයාට වෙහෙරක් කරලා පූජා කරන එක විහාරයක් හදලා පූජා කරන එක වටිනවා. ඒක සඳහන් කළා ඒක ඊටාම කුඩා කුටියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊටාම විශාල ආරාම සංකීර්ණයක් වෙන්නත් පුළුවන්. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආරාම හදලා පූජා කරපු අයත් හිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ ප්‍රමුඛ 168,000කට ආරාම හදලා පූජා කරපු අවස්ථාත් සඳහන් කරනවා. එනං ඊතා කුඩා කුටියක ඉඳලා ඊතාම ඉහෙළම තැනට යනකම් අපිට කොයි ප්‍රමාණයෙන් කරන්න පුළුවන්ද ආනිසංස සඳහන් කරනවා. කලින් සඳහන් කරපු දානීයට වඩා ඊතාම මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. එහෙමනම් මෙතන මේ සඳහන් කරන සරණාගමණය ඊළඟට සඳහන් කරලා තියෙන සරණාගමණය පිළිබඳව පහන් සිතින් සරණ යෑම ඒ ආරාම පූජාවට වඩා ඊටාම උතුම් කියලා සඳහන් කරනවා. පහන් සිතින් සරණ යනවා ඒ කියන්නේ තෙරුවන් සරණ යෑම. මේ කාරණාව පින්නතුනේ මුල ඉඳලා නැවත නැවත ආවර්ජනය කරනකොට වේලාම බ්‍රාහ්මණතුමාගේ දාණය අපිට නම් ආත්ම ගානකටවත් හිතාගන්න බැරි දාණය. ඒ දාණයට වඩා සෝවන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ මේ මහෞත්තමයන් වහන්සේලා වැළඳවීම වටිනවා කියලා දේශනා කළා. ඊටත් වඩා වටිනවා කියලා දේශනා කළා සිව්දිගින් වඩින සංඝයාට විහාරයක් හදලා පූජා කරන එක ඊටත් වඩා වටිනවා කියලා සඳහන් කරනවා. පහන් සිතින් යමෙකුට තෙරුවන් සරණ යන්න පුළුවන්කම තියෙනවනම්. හැබැයි එහෙම සඳහන් කරාම විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මේ කියලා තියෙන්නේ මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු කාරණාව ගැන නම් නෙමෙයි කියලා. ලෞකික සරණාගමණී ඉඳලා ලෝකෝත්තර සරණාගමණී දක්වා මෙතන එහෙම සඳහන් කරන්නේ ලෞකික සරණාගමණයේ පින්නෙතින යම් යම් කාරණාවල් නිසා බිඳිනවා. සමහර වෙලාවට බොහොම දුකසේ ජීවත් වෙන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ලක්ෂ 50ක් දෙන්නම් හැබැයි බෞද්ධකමත් අරින්න ඕනේ. මෙයා ඊටාම දුකසේ ජීවත් වෙන කෙනෙක්. අත්හරීද නැද්ද? ඊට වඩා ලක්ෂ 50 ගැන කැමැත්තක් තියෙනවා. යම් මට්ටමක දියුණු වෙලා ජීවත් වෙන කෙනෙකුට
අපි කියමු එයා ව්‍යාපාර කරන්න ගිහිල්ලා හැම තැනම ණය වෙලා ලක්ෂ ගාණක් ණය, ගමට ගෙදරට එන්න හැටියක් නැහැ, හැංගි හැංගි රැට රැට ඇවිල්ලා යනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද්දි ඉන්න කෙනෙකුට කෝටි 10ක් විතර දෙන්නම් බුද්ධ ධර්ම අත්හරින්න කියලා කිව්වොත් අත්හරි. ඒක තමයි ලෞකික සරණගමනේ හැටි. මේ කතා කරපු ලක්ෂ වලට කෝටි වලට නෙමෙයි. සමහර අය තහඩු නිසාත් බුද්ධ ධර්ම අත්හරිනවා. තව සමහර අය වැසිකිළිය නිසාත් බුද්ධ ධර්ම අත්හරිනවා. ඒ වගේ පුංචි තැනකිනුත් අපේ සරණගමනේ බිඳෙනවා. පොත්පත් ටික නිසාත් අත්හරිනවා. ඒ වගේ සුළු සුළු ලාභ වෙනුවෙන් ආගම ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. ආන් ඒකයි මං කියේ ලෞකික සරණාගමනයේ ඕනෑම තැනක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර සරණාගමනයේ කියලා කියන්නේ එහෙම කවදාවත් වෙනස් වෙන එකක් නෙමෙයි. කඩු ආතේ තියාගෙන ඇවිල්ලා බුදුන් බුදුන් නොවේ කියාපන්, එහෙම නොකෙයිවොත් මේ කඩුවෙන් හිස දෙපළු කරනවා කියලා කිව්වොත් මගේ හිස දෙපළු කළත් බුදුන් බුදුන්මයි කියන කාරණාව කියන්න පුළුවන් නම් කෙනෙකුට එයා මනාව ඒ තිසරණේ පිහිටලා ඉන්න කෙනෙක්. සෝවාන් වහන්සේ කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නෙම නැහැ. ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ අත්හරින්නේ නැහැ. සෝවාන් වුණා. මේකට හොඳම උදාහරණ කතාවක් මතක් වෙනවනම් කවුරු ගැනද මතක් වෙන්නේ? සුමන මල්කරුගේ. අපේ සුමන මල්කරුගේ කතාව අහලා ඉති. මල් ටිකත් අරගෙන රජුණු ගාවට යනකොට මුලින් හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙයාට හිතෙනවා අද වාග්‍යතුන් වහන්සේ පෙරමුණේ මට මුණ ගැහෙනවා. මේ මල් ටික වාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න තිබුණා නම් කොච්චර වටිනවද? ආයෙ මතක් වෙනවා රජුරුවන්ට ගෙනියන මල්. රාජ්‍යරු මේ මල් ටික අද නොලැබුණොත් මගේ හිස ගසා දාන්න පුළුවන්. නැවත තර්ක කරගන්නවා. හිස ගසා දැම්මත් කමක් නැහැ. මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ මුණ ගැහිච්ච වෙලාවේ. ජීවිතේ අත්හැරලා ඒ සමන් මල් සියල්ල භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. පූජා කළා. දැන් ජීවිතේ අත්හැරලා තියෙන අද රාජ්‍යරු මරනවා. කමක් නැහැ. ඊට වඩා වටිනවා මට මේ පූජාව. හැබැයි ඒ මල් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහලින් වියනක් වගේ හැදුනා. දෙපසින් සහ පසුපසින් තිරයක් වගේ වැක්කිරෙන්න පටන් ගත්තා. බුද්ධානුභාව බලය නිසා ඒ මල් කවුරුවත් අමුණලා නැහැ, එල්ලලා නැහැ. නමුත් හරි ලස්සනට තුන් පැත්තෙන් තිරයක් වගේ තියෙනවා, උඩින් වියනක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සිරිපාද තබ තබා වඩින්න මේ මල් වියන භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහෙලින් දිගින් දිගටම හිසට ඉහෙලින් එනවා. ඒක බලාගෙන ඉඳලා මෙයා බොහොම සතුටටපත් වෙනවා. බිම්බිසාර රජුරන්ට ගෙනියන මල් භාග්‍යතුන් වහන්සේ රාජමාලිගාවටම වඩිනවා. ගෙදර ගියහම බිරිඳ අහනවා කොමල් කියලා. බිරිඳට කියනවා මම අද මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කළා. බිරිඳ කලබල වෙනවා. බිරිඳ කියනවා තමුසේ කරලා තියෙන වැඩි. දැන් ඒකෙන් ඔබටත් මටත් මගේ දරුවන්ටත් වඳි ගෙවන්න වෙනවා. රජුරු අපි ඔක්කොම මරලා දායි. මේ කාන්තාව ස්වාමියාට කලින් රජමාලිගාවට ගිහිල්ලා රජුරුන්ට කියනවා ස්වාමීනි අනුකම්පා කරන්න. මගේ ස්වාමියා අද ඔබ වහන්සේට ගෙනාවු මල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කරලා දඬුවම් දෙනව නම් එයාට දඬුවම් දෙන්න, මටයි දරුවන්ටයි දඬුවම් දෙන්න එපා කියලා. රජුරු පස්සේ සුමන මල් කරු ගෙන්නලා ප්‍රශංසා කරලා තමන් අත්හැරලා ආව මරණයට බය මේ කාන්තාව. ඊටාම ලස්සන තරුණ ළඳුන් 8 දිනක් සුමන මල් කරුට වෙනම විවාහ කරලා දෙනවා. වෙනම පාවා දෙනවා. තවත් නොඑක් සීමාවක් නැති ධනස්කන්ධයන් තුලින් ඔහු පෝෂණය කළා, පොහොසත් කළා. නමුත් මේ එකක්වත් බලාපොරොත්තු වෙන්නේ මල් පූජා කළේ ඒ එකක්වත් නෙමේ, ජීවිතෙත් අත්හැරලා තමයි ඒ මල් පූජාව කළේ. ආන් එහෙම කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැති ලෞකිකත්වයේ ඉඳලා ලෝකෝත්තරත්වයේ දක්වාම දිවෙන
ඍජු සරණාගමනයක් තියෙන එක තමයි මේ සියලුම දානයන්ට වඩා ආනිසංස සහිතයි කියලා දේශනා කොට වදාළේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ශාසනයෙන් පින්නුතුනි මේ ජීවිතේම මොනවද ලබන්න බැරි. ඒ තරම් වාග්ය සම්පන්න තැනක පය ගහලා ඉන්න අපි හෙට මැරෙන්න පුළුවන්. අද හරියටම ඒ ශ්‍රද්ධාවේ පිහිටියොත් නිවන් දකින්න තුරු සංසාරේ අතරමං වෙන එකක් නැති වෙයි කියන කාරණාවයි සිහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පහන් සිතින් පංචශීල ශික්ෂාපදේ සමාදන් වීම ඉහත පුණ්‍ය කර්මයට වඩා මහත්ඵලයි. එහෙම තෙරුවන් සරණ ගියාට වඩා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න යමෙක් යොමු වුණා නම් හැබැයි ඒක සඳහන් කරනවා ආර්යකාන්ත මට්ටමින් කියලා. අපි සමාදන් වෙන විදිහට නෙමෙයි ආර්යකාන්ත මට්ටමින් පන්සිල් සමාදන් වෙන එක. මොකද මේ ආර්යකාන්ත මට්ටම කියලා කියන්නේ? ඛණ්ඩ නොවෙන්න ඕනේ. මොකද මේ ඛණ්ඩ සීල කියලා කියන්නේ? සමාදන් වූ සීලය කැඩෙනවා. උදේ සිල් ගත්තා දවල් වෙනකොට කැඩිලා. දවලුත් සිල් ගත්තා හවස වෙනකොට කැඩිලා. හවසුත් සිල් ගන්නවා නිදා ගන්න කලින්ම කැඩිලා. සමාදන් වෙනවා විතරයි ආරක්ෂා වීමක් නැහැ. සිහි නැති හින්දා නිතර නිතර කැඩෙනවා. ඒකට කියනවා ඛණ්ඩ සීල කියලා. වෙන්න ඕනේ අඛණ්ඩ සීල. ඊළඟට චිද්‍ර සීල හදිස්සියේම සිල්පදේ කැඩිලා යනවා. ඉතින් අපි කිමු අපි අටසිල් වගේ සමාදන් වෙලා ඉන්නවා. හොඳට සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා. හදිස්සියේම ගීතයක් මතක් වෙනවා. ඒ මතක් වුණ ගමන් එක්ක බිමට තට්ටු කරනවා. එහෙම නැත්නම් තමන්ගේ කකුලට තට්ටු කරගන්නවා. පිඟාන හරි කෝප්පි හරි ළඟ තියෙනවා නම් ඒකට තට්ටු කරගන්නවා. සිල්පදේ කැඩෙනවා. ආන් ඒකට කියනවා චිද්‍ර සීල. හදිසියෙම කැඩිලා ගිහිල්ලා. එහෙනම් සිහිය උපදවා ගන්න ඕනේ. එහෙම සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවට ගීතයක් මතක් වුණොත් ඒ මතක් වෙච්ච ගමම්ම ගාතාවක් හරි බුදු ගුණයක් හරි මතක් කරන්නයි කියන්නේ. මොකද මේ ගීතේ මතක් වුණාම මෙයාට හිත ඇතුලේ තව ටිකක් ඉඳ ඉඳ දුන්නොත් එයා මගේ හිත ආක්‍රමණය කරනවමයි. එක්කෝ මගේ කටින් ඒක කියවනවා, එහෙම නැත්නම් කොහට හරි තට්ටු කරවනවා. එන මතක් වුණ ගමම්ම සිහි තියෙන්න ඕනේ ගාතාවක් හරි බුදු ගුණයක් හරි කියන්න. චිද්‍ර සීල නොවෙන්න ඕනේ, අච්චිද්‍ර වෙන්න ඕනේ. සබල සීල කියලා කියන්නේ මේ කබර වගේ ඒ ඒ තැන් තැන් වල ටික ටික කැඩිලා. සබල සීල නෙවෙයි අසබල වෙන්න ඕනේ සීලේ. අවසාන කාරණාව කම්මාස. ඒ කියන්නේ අපි පන්සිල් ගන්නවා වගේ. දැන් සමාදන් වෙනවා, තව ටිකකින් කැඩෙනවා, ආයෙ සමාදන් වෙනවා, ආයෙ ටිකකින් කැඩෙනවා. කම්මාස. එහෙම නොවෙන්න ඕනේ, අකම්මාස වෙන්න ඕනේ. මේ කාරණාව තව දිගට විස්තර කරන්න මේකේ කරුණු තියෙනවා. සීලේ ආකාර 8ක් පිළිබඳව. අපි මේ මූලික කාරණා හතරක් සිහිපත් කළේ ආර්යකාන්ත මට්ටමට දියුණු වුණ පංච සීලයක් තියෙනවා නම් මේ කතා කරගෙන ඉන්න සියලුම පුණ්‍ය කර්ම වලට වඩා අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනි සඳහන් කරලා තියෙන්නේ ගඳක් සිඹිනා කාලයක් මෛත්‍රී වැඩීම ඉහත පුණ්‍ය කර්මයට වඩා මහත්ඵලයි කියලා. මෙතන ගඳක් සිඹිනා කාලයක් කියලා කියන්නේ මලක් සිපගන්න ගත කරන කාලයේ තරම් කාලයක් මෛත්‍රිය වඩන්න පුළුවන් නම් අර මෙතෙක් කතා කරපු සියලුම පින්කම් වලට වඩා ඒක ආනිසංසයි කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා ආදි වශයෙන් අපි මේ කරන මෛත්‍රී භාවනාව ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. එහෙමනම් කොහොමද මෙතන සඳහන් කරලා තියෙනවා කොයි විදිහේ භාවනාවක් ගැනද මේ කියන්නේ? අර්පණා මට්ටමට දියුණු වෙච්ච භාවනාවක් ගැනයි මේ කියන්නේ. භාවනාව දියුණු කරලා දියුණු කරලා සමාධියට ආසන්න වෙනකන්, නැත්නම් ධ්‍යාන මට්ටමට ආසන්න වෙනකන් දියුණු කරන්න ඕනේ. අර්පණා මට්ටම කියලා කියන්නේ ධ්‍යානය ළඟ හැසිරෙන මට්ටමට දියුණු කරපු මෛත්‍රියක් ගැනයි මෙතන කතා කරන්නේ. එහෙම නැතුව
අපේ මෛත්‍රිය මේ චින්තාමය මෛත්‍රියත් මේ වේලාම බ්‍රාහ්මණතුමාගේ දාණයට වඩා උතුම් වෙනවනම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දුන්න දාණයට වඩා මම සුවපත් වේවා කියන කාරණාව උතුම් වෙනවනම් ඒ වාගේ මහ පිංකම් කරන්න ඕනේ නැනේ කවුරුවත්. ඒ පිංකම් කරනවට වඩා කෙනෙකුට හුඟක් අමාරු වෙයි සංසාරේ පුරුදු කරලා නැත්තම් අර්පණා මට්ටමට එනකන් මෛත්‍රී දියුණු කරන්න. නමුත් දියුණු කරගත්තොත් අර පිංකමට වඩා අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි කියන කාරණාව සිහිපත් කරනවා. අවසාන කාරණාව සඳහන් කරනවා අසුරක් ගසන කාලයක් අනිත්‍ය මෙනෙහි කිරීම ඉහත පුණ්‍ය කර්මයටත් වඩා ඊටාව මහත්ඵලයි මහානිසංසදායකයි කියලා. මෙතන සඳහන් කරන්නේ පින්වතුනි අපි මුලින් කියාපු කතාවමයි. අසුරක් ගහන කාලයක් විදර්ශනාව වැඩි වීම අනිත්‍ය මෙනෙහි කිරීම එතනත් සඳහන් කළේ ධ්‍යාන මට්ටමට දියුණු වෙච්ච භාවනාව පිළිබඳව. මෙතන සඳහන් කරන්නේ අනිත්‍ය භාවනාව ගැන විදර්ශනාව ගැන. ඒක ඊටාම ඉහළට දියුණු කරලා තියෙන විදර්ශනාවක් ගැනයි මේ කතා කරන්නේ. එහෙනම් මේ භාවනාව මනාව දියුණු කරගන්න එක මොනතරම් ආනිසංස සහිතද? හැබැයි අපි බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වනකොට අපිට පැහැදිලි කළා දන් දීමෙන් විතරක් සිල් රැකීමෙන් විතරක් භාවනා කිරීමෙන් විතරක් සියල්ල සම්පූර්ණ නැහැ කියලා. කෙනෙක් දන් දීගෙන විතරක් යනවා. තව කෙනෙක් දන් දෙන්නේ නැහැ සිල් මා ආරක්ෂා කරනවා. තව කෙනෙක් දන් දෙන්නෙත් නැහැ භාවනාම කරගෙන යනවා. මේ කටයුතු වලින් විතරක් මේ සංසාරේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ කියන කාරණාවයි සඳහන් කළේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ දස දාන වස්තුවක්. මොනවද දස දාන වස්තුවට අයිති වෙන්නේ? ආහාර, පාන, වස්ත්‍ර, යානා, මාලා, ගන්ධ, විලේපන, සෙය්‍ය, ආවාස, ප්‍රදීප සහ උපකරණ. ආහාර වර්ග, පාන වර්ග, වස්ත්‍ර, යානා කියන්නේ ශාසනීය යානා පූජාව පාවහන්, මාලා, මල් මාල වගේ දේවල්, ගන්ධ, සුවඳ වර්ග, විලේපන කියන්නේ මේ ආලේපන කරන දේවල්. වර්තමානයේ නම් ඔය ක්‍රීම් වර්ග වගේ ආලේපන කරන දේවල්. සෙය්‍ය කියලා කියන්නේ පින්නත් ඇඳ පුටු වලට. ආවාස, ප්‍රදීප සහ උපකරණ. පහන් දල්වන්න අවශ්‍ය පහන් සහ දල්වන්න අවශ්‍ය උපකරණ. මේවට කියනවා දස දාන වස්තුව කියලා. බුදුරජාණන් වහන්සේ දස දාන වස්තුවක් දේශනා කළේ සාංසාරික ජීවිතයේ මනාවම සැලසුම් කරවන්න. මේ පින්කම් හරියටම සම්පූර්ණ කරනකොට පාරමිතා වැඩෙනවා කියලයි සඳහන් කරන්නේ. එනිසා මේ දාන වස්තු 10 සම්පූර්ණ කරන එක උතුම් ජීවිතයකට අත්‍යවශ්‍යම කාරණාවක්. සසර සැප සහිතවම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ සඳහන් කරන කාරණා ටික. එතකොට මේ ගන්ධ කියන කාරණාව, සුවඳ වර්ග සාමාන්‍ය කෙනෙකුට කරගන්න බැරි පූජාවක් වර්තමාන වෙනකොට දස දාන වස්තුවම සම්පූර්ණ කරනවා කියලා කීවට අපිට කරන්න අපහසු වෙන්න පුළුවන්. එයි මහා සංඝ රත්නයේ උදෙසා සුවඳ වර්ග පූජා කරන එක කැප නැහැ. එහෙනම් අපි කොහොමද මේ පූජාව කරන්නේ? කොසල් මහරජුරු අසදෘශ දානේ දෙන වෙලාවේ සුවඳ පූජා කරපු ක්‍රමයක් සඳහන් කරනවා. රහතන් වහන්සේලා දෙන්නෙක් මැද්දෙන් ඉතාම සුවඳවත් ආලේපන වර්ගයක් බිම ගාලා තියෙනවා. රහතන් වහන්සේලා දෙන්නෙක් වැඩ ඉන්නවා. ඒ මැද්දෙන් සුවඳ ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනවා බිම. එතකොට ඒ සුවඳ හමනවා. ඒ සුවඳ තමයි පූජා කරලා තියෙන්නේ. මැද සුවඳ ගාලා
දෙපැත්තට සුවඳ හමනකොට ඒ සුවඳ පූජා කරනවා. දෙන්නෙක් 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 අතරින් මේ සුවඳ ගල්වගෙන 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 ගිහිල්ලා තියෙනවා. සුවඳ පූජා කරලා තින්නේ එහෙමයි. ඉතින් ඒ වාගේ පූජා දසදාන වස්තු සම්පූර්ණ කරනවා කියවට අපිට සමහරට අපහසුයි. නමුත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න අපිට කිසිම අකැප බවක් නැහැ. ඕනෑම සුවඳක් භාගිතුන් වහන්සේ විරින් පූජා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. පින්නතින මෙතන කුසල කර්ම අතරින් භාවනාමය කුසලය අනිත් සියලු පින්කම් වලට වඩා විශේෂයි කියලා මෙතන දක්වලා තියෙනවා. භාවනාව සියලු කුසල කර්මයන්ට වඩා විශේෂයි. එහෙම සඳහන් කරන්නේ මේ සූත්‍රයේ, වේලාම සූත්‍රයේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරන්න අවශ්‍ය බව මනාව කරුණු කාරණා පැහැදිලි කරලා දේශනා කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ දන් දෙනකොට මනා සීලයක් අත්‍යවශ්‍යයි කියලා. සිල් නැතුව දන් දුන්නහම ලැබෙන විපාකත්, සිල් සහිතව දන් දුන්නහම තියෙන විපාකත් මොනවද කියලා පෙන්නලා තියෙනවා. එhmenනම් මෙතන සඳහන් කරනවා දන් දෙන්න පුළුවන් නම් සීලයක් සමාදන් වෙලා භාවනාවක් පුරුදු කරලා විදර්ශනාවක් සහිතව ඒ දාණය මොනතරම් මහත්ඵලද කියන කාරණාව සඳහන් කරන්න නොහැකි තරම් ආනිසංසයි. සීලයක් සමාදන් වෙලා භාවනාවක් දියුණු කරලා විදර්ශනාවක් එක්ක දානයක් දෙනවා. ඒ දාණය තමයි අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. එහෙනම් සමහරලාට අපිත් අද දන් දුන්න පින් රැස් කළා කියේ හිත හිතා ඉන්නවා. මේ කාරණා එහෙම සඳහන් කළේ නැත්නම් කවදාවත් අපි දිනු වෙන්න උත්සාහ කරන්නේ නැහනේ. සමහරලාට පන්සිලුත් නැතුව, තවත් වෙලාවට තිසරණත් නැතුව අපි දුන්න දාණය ඒ තරම් මහත්ඵල බවක් අපිට ගෙන දෙයි කියන කාරණාව අපිට එතකොට හරියටම තීරණය කරන්න බැරුව යනවා. නමුත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ සීලය නිසා ලැබෙන ආනිසංස ප්‍රමාණයක් අපිට තියෙනවා. අන් ඒ නිසා සසර වසන තුරාවට හරියටම දානයක් දීගත්තොත් ඒක සැපයි. නිවන් දක්න ජාති දක්වාම ඒක සැපයි. නිවන් දකින කාලෙට සුවසේම නිවන අවබෝධ කරන්නත් ඒ දානේ සැපයි. සසර වසන තුරුත් සැපයි. නිවන් දකින කාලෙට මනාව නිවන් අවබෝධ කරගන්නත් ඒ දාණය ඊටාම ශ්‍රේෂ්ඨයි, උපකාරයක් වෙනවා. එහෙනම් වේලාම සූත්‍රයේ මේ සඳහන් කරලා තියෙන කරුණු ඊටාම කෙටියෙන් මේ සිහිපත් කරන්නට යෙදුනේ බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ තුල සම්පූර්ණ කරන්න පුළුවන් විශේෂ කාරණා කීපයක් සිහිපත් කළා. හරියටම තෙරුවන් සරණ යන එක. මනාව ආර්යකාන්ත මට්ටමින් සිල් ආරක්ෂා කරගන්න එක. හරියට කරුණු කාරණා දැනගෙන ආවාස පූජා කරන හැටි. මෛත්‍රී භාවනාව, විදර්ශනා භාවනාව, මනාව සම්පූර්ණ කිරීම. මොනතරම් මහත්ඵලද, කොයිතරම් මහානිසංසදායකද කියන කරුණු ටිකයි මේ සිහිපත් කරන්නට යෙදුනේ. සත්පුරුෂ දාන, අසත්පුරුෂ දාන කියන කාරණා කීපයක් භාගිතුන් වහන්සේ විශේෂයෙන් කරුණු දෙකක් පැහැදිලි කරනවා. මොනවද එතකොට මේ අසත්පුරුෂ දාන කියලා කියන්නේ? අපි මේ වේලාම සූත්‍රයේ මුලින්ම සඳහන් කළා අසත්පුරුෂ දාන ගැන. අපි දැන් සිහිපත් කළා තමන් දෙන්නේ අනුන් ලව්වා දෙනවා, කර්මයේ කර්මඵලයේ අදහන්නේ නැතුව දෙනවා, නොසකසා දෙනවා, දෙන්න ඕන නිසා උවමනාවට දෙනවා නෙමේ දෙන්නම් වාලි දෙනවා. ඒවට කියන්නේ අසත්පුරුෂ දාන කියලා. සත්පුරුෂ දානයේ පිරිසිදුව දෙනවා, ප්‍රණීතව දෙනවා, සුදුසු කාලයේ දෙනවා, කැපවුවක්ම දෙනවා, පරීක්ෂා කරලා දෙනවා, නිරන්තරයෙන් දෙනවා, පහන් සිතින් දෙනවා, දීලා සතුටු වෙනවා. මේ දේවල් වලට කියනවා සත්පුරුෂ දාන. එහෙම නොදෙන හැම එකකටම කියන්නේ අසත්පුරුෂ දාන.
අසත්පුරුෂ දානයේ විපාකත් සත්පුරුෂ දානයේ විපාකත් අපි වෙනම මෙතනදී සාකච්ඡා කරන්න යෙදුණා. එතකොට මේ පත්‍රිකාවේ ඊළඟට සඳහන් කරලා තියෙනවා පෞද්ගලික වශයෙන් දිය හැකි දාන. එහෙම දාන 14ක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා පෞද්ගලික දාන 14ක්. මේ දක්කින විභංගයේ සඳහන් වෙන කරුණු ටික. පළවෙනි දානේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානේ. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානේ. ඒක ඔය පත්‍රිකාවේ සඳහන් කරලා තියෙන්නේ 14 වෙනි දානේ හැටියට. දෙවෙනි දානේ පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ. භාග්‍යතුන් වහන්සේට දෙන දානේට වඩා ආනිසංස අඩුයි පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානේ. හැබැයි මේ අඩුයි කියන මට්ටම අපිට තේරෙන්නේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ තියෙන වෙනසක් එක්කයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අරිහත් තථාගත ශ්‍රාවකයන් විශේෂී දෙන දානේ. රහත් ඵල පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයන් කෙරෙහි දෙන දානේ. රහත් ඵල පසක් කර ගැනීම සඳහා පිළිපන් ශ්‍රාවකයා. එහෙම කියන්නේ කාටද මේ? අනාගාමී මාර්ග ඵලය ලබලා ඒ ඵලය මත පිහිටලා එතන නතර වෙන්නේ නැතුව රහත් වෙන්න වීරිය වඩන උත්තමයන් වහන්සේට තමයි මේ කියන්නේ. ඊළඟට අනාගාමී තථාගත ශ්‍රාවකයා විශේෂ දෙන දානේ. අනාගාමී ඵලය පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයාට දෙන දානේ. සකදාගාමී තථාගත ශ්‍රාවකයාට දෙන දානේ. සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයාට දෙන දානේ. සෝවාන් තථාගත ශ්‍රාවකයා විශේෂී දෙන දානේ. සෝවාන් ඵල පසක් කරන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා විශේෂී දෙන දානේ. සෝවාන් ඵල පසක් කර ගැනීම සඳහා මගට බැහැගත් ශ්‍රාවකයා. කවුද සෝවාන් මගට බැහැගත් කෙනා? ඵලය ලැබලා නැහැ මගට වැහැපු කෙනා. අර අපි මුලින් කතා කරපු විදිහට හරියටම නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනා තමයි සෝවාන් මගට පිළිපන් කියලා කියන්නේ. යම් කෙනෙක් ඒ කාරණාව මත පිහිටලා ඉන්නවා නම් ඔහු සෝවාන් වෙන මාර්ගයට ඇවිල්ලා ඉන්න කෙනෙක්. තාමත් හරියටම තිසරණයි පන්සිලුවිත් නැත්තම් අපි තාම සෝවාන් වෙන මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. බලාපොරොත්තු වෙන්න තියා. ඊළඟට සඳහන් කරන්නේ කාමෙහි වීතරාගී වූ බාහිර තාපසයන් විශේෂී දෙන දානේ. ඊළඟට සඳහන් කරලා තියෙනවා පෘතග්ජන සීලවන්තයන් විශේෂ දෙන දානේ, පෘතග්ජන දුස්සීලයන් විශේෂ දෙන දානේ, තිරිසන් සතුන් විශේෂ දෙන දානේ. ඒ දානවල පින්නතනේ සීමාවක් පෙන්නලා තියෙනවා. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නහම ආත්ම 100ක ආනිසංස ලැබෙනවා කියලා සඳහන් කරනවා. පෘතග්ජන දුස්සීලයකට කැම වේලක් දුන්නහම මිනිහෙක් වෙලා ඉපදිලා ඉන්නවා, තිසරණත් නැහැ පන්සිලුත් නැහැ. ඒ පුද්ගලයාට කියනවා පෘතග්ජන දුස්සීලයා කියලා. එහෙම කෙනෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක විපාක දෙනවා. පෘතග්ජන සීලවන්තයි කියලා කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අය. හැබැයි මේගොල්ලෝ ගාව තිසරණ පන්සිල් තියෙනවා කියලා එකහෙලාම කියන්න බෑ. අපි අද දකින්න හැටියට බෞද්ධ කියලා ඉපදුනේ නැති වුණත්, වෙනත් ආගමක් අදහනවා වුණත්, සමාජයේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අය ඕනතරම් ඉන්නවා. ගමට රටට කාටවත් කරදරයක් නැහැ. ආන් එහෙම අයයි මේ පෘතග්ජන සීලවන්ත කියලා කියන්නේ. හරියටම තිසරණ පන්සිල් තියනවා කියලා කියන්නේ නැහැ. නමුත් අර අයට වඩා තක්කඩි
කම් කරන, හොරකම් කරන, දූෂණ කරන, භීෂණ වංචා කරන ඒ අයට වඩා හුඟක් හොඳ නිසා මේ අයට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා. කාමෙහි විතරාගිය බාහිර තවුසෙක් කියලා සඳහන් කළේ ධ්‍යාන අභිඥා ලැබලා අහසින් යන කෙනෙක්. හැබැයි තිසරණ නැහැ, පන්සිල් නැහැ. එහෙම කෙනෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා කියලා කියන්නේ මනාව තිසරණෙහි පිහිටලා යමෙක් පන්සිල් ආරක්ෂා කරනවා නම් ඔහුට යම් කෙනෙක් කෑම වේලක් දුන්නොත් කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක් ආහාර පාන හිගනේ. දැන් මේ දාණය මහත්ඵල වෙන්නේ කවුරු නිසාද? ප්‍රතිග්‍රාහකයා නිසා. ප්‍රතිග්‍රාහකයා ගාවයි තිසරණ සහ පන්සිල් තියෙන්නේ. ආන්ගේ ප්‍රතිග්‍රාහක ශීලයේ නිසා දායකයට අප්‍රමාණ ආනිසංස ලබන්න පුළුවන්. එහෙමනම් පින්නතනේ අපිටත් පුළුවන් වුණොත් නිවැරදිව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන්න. අපි කී දෙනෙකුට යහපතක් කරන අය බවට පත් වෙයිද? හොඳට වැඩිච්ච නුග ගහක්. මේක ශ්‍රද්ධා සූත්‍රයේ තමයි අපූර්වට පැහැදිලි කරන්නේ. හොඳට වැඩුණ නුග ගහක් ගහ පුරාම හොඳට ගෙඩි හැදිලා තියෙනවා. හතර වටේම එන කුරුල්ල කොබෙයියෝ ඇති තරම් මේ ගහෙන් ගෙඩි කාලා බඩ පුරවගෙන යන්න යනවා. ආන් ඒ වගේ යමෙක් ගාව නිවැරදිව තිසරණයි පන්සිලුයි තියෙනවනම් මේ ලෝකේ කොහෙන් ඇවිල්ලා ඒ පුද්ගලයාට යමෙක් උපකාරයක් කරලා ගියත් උපකාර කරපු පුද්ගලයාට නරකක් නම් වෙලා නරකක් නම් වෙලා නැහැ. ඒකට ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, කුල ભેදයක් මොකවත් නැහැ. උපකාර කරපු කෙනා මනා ලාභයක් ලබනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ හැම වෙලාවෙම තමන් ආත්මార్థේ පිහිටලා කටයුතු කරනකොට නිකම්ම තමන් අතින් පරාර්ථයක් සිද්ධ වෙනවා. තමන් ආත්මార్థේ පිහිටනෝ නිකම්ම පරාර්ථයක් සිද්ධ වෙනවා. ඒ තමන් සෙල්වත් ගුණවත් වෙලා ඉන්න නිසා ඇවිල්ලා වටේට උපකාර කරන සියලු දෙනාටම ඒකෙන් මහලුකු යහපතක් සැලසෙනවා. එනම් මේ ශාසනයේ ගමනක් යන්නේක හරි ශ්‍රේෂ්ඨ ගමනක් යන්න පුළුවන්. මන සිහි කල්පනා විතරයි අවශ්‍ය වෙන්නේ. මන සිහි කල්පනා විතරයි ඕනේ. තමන් සිල්වත් වෙන්නේ තමන් නිසා තව විශාල පිරිසක් සුගතියට යනවා. තව විශාල පිරිසක් සංසාරේ සාපිපාසාදී දුකින් මිදෙනවා. අපිට යමක් පරිත්‍යාග කරන නිසා ඒයයි ලබන ලාභේ. සිල්වත් ගුණවත් කෙනාට වන්දනා කරලා ලබන්නේ පුදුම ලාභයක්. ඒ කාරණාවයි කෙටියෙන් සිහිපත් කළේ ආත්මార్థකාමී ආත්මార్థයෙන් පරාර්ථේ කරා යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ අපූර්වට අපිට පෙන්වලා තියෙන්නේ. එතකොට ඒ එහෙම කල්පනා කරලා බලහම මේ ගමන ඒ තරම්ම අපහසු නෑ. හැබැයි යෙදෙන්න ගියහම තමයි ඒ තරම්ම පහසු නැති බව තේරෙන්නේ. සිහි නැති හැම තැනම ඒ සිල්පද බිඳෙනවා. අපේ සිල් බිඳිලා බව අපි දන්නේ නැහැ. ඒකයි සිල් කැඩෙන ආකාර හතරක් මුලින් සිහිපත් කළේ. තාම හරියටම පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙලා නැත්තම් හිතෙනවා ඕක මට ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා. නමුත් සිල් ගුණ ආරක්ෂා කරගන්න බැහැගත් කෙනාට තමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. හැබැයි මනාව සිහිය පිහිටවන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න ඔක්කොම ජයගන්න හරි ලීසි. එහෙමනම් පින්නතුනි ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සමන්ත රාමනායක මහත්මිය ඇතුළු සදහැවත් පිරිසගේ දායකත්වයෙන් පුණ්‍යානුමෝදනා කරනවා ඒ පින්වත් පිරිස. දායකත්වයේ දරූ සැමගේම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හා
සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, සියලු දෙනාගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ පහසුම මාර්ගයකින් කෙටිම කාලයකින් සියලු දෙනාටම නිවන් සුව අත්පත් කර ගැනීම සඳහා මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම සංවිධාන කරන දේශප්‍රිය මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලයට පින් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සමන්ත රාමනායක මහත්මිය ඇතුළු සදහවත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිර ජීවනය උදා වේවා. සියලු දෙනාටම ඊතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පිනොත්නි, ඔබ අප සිරු දිනා කිරීමෙත් සිතින් එවතුම් සදනම දේශනාව සිදු කළ පෝජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගීව තවත් චිරාත් කලක් මෙනු සාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි කෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස නිමවට පත්වනවා. පිනත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.